අපිට කියන්න කනගාටුයි දැන් වසර ගාණක් තිස්සේ මේ උත්සව සමය සියලුම දේ අපිට නැති වෙලා තියෙනවා ව්‍යාපාරික ප්‍රජා විදියට එක පැත්තකින් පහුගිය අවුරුද්ද ගත්තත් ඊට කලින් අවුරුද්ද ගත්තත් කොවිඩ් ගෝලීය වසංගතයත් එක්ක අපි ව්‍යාපාරික ප්‍රජාව බටකෑවා සාවධානව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා අපි ව්‍යාපාරික සංගමයක් විදියට මේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඩොලර් ප්‍රශ්නය රට තුල විදේශ මුදල් නොමැති වීම තුලින් ආනයනයන් අපිට සීමා කරලා තියෙනවා අපි මේ වෙලාවේ ඩොලර් රටට ගෙන්වා ගැනීමට තියෙන ප්‍රධානම කොටස්කරුවන් තමයි විදේශ රටවල ඉන්න ලංකාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඔවුන්ගේ අපි යෝජනා කරා ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකට ඒ වගේම ශ්‍රී ලංකා රේගුවට නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක අපි සාකච්ඡා කළා අපි ක්‍රමවේදයක් හදනවා ඔවුන්ට ප්‍රිවිලේජ් කාඩ් පතක් ලබා දෙන්න ලංකාව තුල ඔවුන්ගේ පවුලේ අයට ඔවුන්ට ලබා ගන්නට ඕන සියලු දේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් රෙදිපිලි කෑම බීම මේ සියලු දේ විදුලි උපකරණ මේ සියලු දෙයට 10% සිට 40% දක්වා උන්ට ඒ කාඩ්පත තුලින් වට්ටම් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් අපි මේ මාසයේ අවසානය වෙන විට ලබා දීමට බලාපොරොත්තු වෙනවා විදේශයන් වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් වලට. ඒ වගේම ඔවුන්ගෙන් අපි ඉල්ලන්නේ ඔවුන් රට තුලට මුදල් ලැබන විට බැංකු හරහා නීතියානුකූලව මේ රටට මුදල් ලැබන්න. මොකද ඔබ ඒවන මුදලින් තමයි ඔබේ ආදරණීය දෙමව්පියන්, ඔබේ ආත්තම්මා සීයා, ඔබේ නෑදෑය, ඔබේ ආදරණීයන්ගේ ජීවිතය රැක ගන්න ඕන බෙහෙත් ටික මේ රටට ගේන්නේ. ඔබේ දරුවන්, ඔබේ නෑදෑයන් කලවරේ ඉන්න එක නැති කළා මේ රටට අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ගන්න ඒ මුදල් තමයි අපි යොදවන්නේ. ඒ වගේම ගෑස් ටික ලබා දීම තුළින් මේ රටේ ව්‍යාපාර, හෝටල් ශේෂ්ඨ මේ සියල්ල පවත්වාගෙන යන සංචාර කර්මාන්තයට ඕන කරන ඒ ශක්තිය ලබා දෙන්න. ඒ ඔබේ වන මුදල් තමයි මේ රටට විශාල දායකත්වයක් සපයන්නේ කියලා අපි විදේශයන් වල සිටින සියලුම අපේ ශ්‍රී ලාංකික ආදරණීයන්ගෙන් ඉල්ලන්නේ ඔබ බැංකුව හරහා මේ මුදල් ලැබන්න. එයා අපි ආරම්භයක් වශයෙන් ප්‍රේල් 18 මේ උත්සව අවස්ථාව අවසන් වුණාට පස්සේ පළවෙනියම වැඩ පටන් ගන්න දිනේ ව්‍යාපාරික ප්‍රජා විදියට අපි ආදර්ශයටගෙන ආරම්භයක් විදියට අපිට පුළුවන් ආකාරයෙන් ඩොලර් එකක් අරගෙන ගිනුමට බැර කරනවා අපි අප්‍රේල් 18 වෙනිදා. ඒ සඳහා එකතු වෙන්න කියලා අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා.